මද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී එක්රැස් කරගත් මුදල් සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසිය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ දින අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක නිරත වුණා. එෙහිදී නීති විරෝධී ලෙස උපයාගත් මුදල් රතවාහන ඉඩම් නිවාස ගොඩනැගිලි අනාදියට අදාළ පුද්ගලින් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසුවද නඩු විභාගය අවසන් කර දේපළ රාජසන්තකරණ තෙක් ඒවා ඔවුන් විසින්ම භුක්ති විඳීම සහ ඒවායින් මුදල් ලිපීමත් එම මුදල් සහ දේපළ තවදුරටත් නීති විරෝධී අරමුණු සඳහා යෙදවීම වැළැක්වීම සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. අත්අඩංගුවට ගන්නා පුද්ගලින් නීති විරෝධී ලෙස උපයාගත් මුදල් හා දේපළ රාජසන්තක කිරීම සම්බන්ධව කටයුතු කිරීමට පෙර මුල් අවස්ථාවේදී මෙම දේපළ රජයේ බහරයට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව මෙම හමුවට එක් වූ නිලධාරීන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළා. ඒ අනුව තිබෙන ප්‍රතිපාදන මත වහම කටයුතු කිරීමටත් අවශ්‍ය නීති සංශෝධනයට ලක් කිරීම සලකා බැලීමටත් එහිදී තීරණය වී තිබෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.